ව සරණයි පොලි හාමුදුරන් වහන්ස ගෞරෝණීය සිල්මෑණියනි ඒ වගේම සාංස්ෘත විෂය හදාාරණ අපේ ආදරණය දුවේ පුතේ අපි හතරවසර සංස්ෘත පෙළපොත තුළ දැන් දිගු ගමනක් ගමන් කරමින් ඒවගේම විශේෂයම පාඩම් නමයක් මේ වන විට සාකච්ඡා කරමින් අද නබවැනි පාඩමට තමයි අපි මේ විදිහට පියවර තබන්නේ. ගිය පාඩම්වලදි අපි විශේෂයම ආක්‍යාත නාම වරණගීම සහ සන්දිි පිළිබඳව සාකච්ඡා කළ. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේලාගේ පෙළපොතේ නවවැනි පාඩම සමාස පරිච්චයක් යනුවෙන් නම් කරලා තිබෙන නවවැනි පාඩමේ සමාස පිළිබඳව තමයි අධ්‍යිහනය කරන්න බලාපොරොත්තුවෙන්. සුපුරදු විදිහට සෑම පාඩමකම අපිට යම් ප්‍රවේශයක් ලබන්නට දීල තිබෙනවා පාටය. ජගතහ පිතරව් වන්දේ වන්දේ කියලචන වඳිමි. ජගතක් කියලකනෙ ලෝකයේ පිතරව් දෙමවඋපියන් කියන එක. එතකට, පාටය අරගෙන තියෙන්නේ මහාකවි කාලිදාසයන්ගේ රගුහන්ස මහාකාවේ පළවෙනි ආරම්භක ශ්ලෝකයේ. ශ්‍රවපාරති දෙදෙනට නමස්කාර කරන මහාකවි කාලිදාසයන් වාගර්තාවිව සම්ප්‍රෘක්තව වාගර්තා ප්‍රතිපත්තයේ ජගතක් පිතරව් වන්දේ පාර්වති පරමේශ්වරව් යනුවෙන් තමයි තමන්ගේ, මහාකාව්‍ය ආරම්භ කරන්නේ. වාගර්තාවිව සම්පෘක්තාව මේ ශිව සහ පාර්වතී කියන දෙදෙන හරියට එකතු වෙලා ඉන්නේ කවුරු වගේද වාග් අර්ථඉව වචන සහ අර්ථ වගේ. වචනයි අර්ථයි වෙන්කරන්න පුළුවන්කමක් නැහැ. මිනි සා කියනකොට ම අපිට මනුෂ්‍යකෙන අර්ථය ලැබෙනවා. ගවයා කියනවට අපිට ගවයක්ගේ රූපයක් මැවෙනවා. බල්ලෙක් ගැන කියනට අපි බල්ලා සුනකයා කියනකට සුනකයකුගේ රූපය මැවෙනවා. එකඇනි වචන සහ අර්ථ අවයෝජනීය බැදීමක් බංකල නොහැකි බැඳීමක් කියනවා. ඒ වගේ තමයි කෞද ශීව සහ පාර්රෘති. ඉතිං ඒ දෙදනාට වන්දනා කරන මහාකවි කාලිදාසයන් භාවිත කරනවා. සමාස පදයක් පිතරව් පිත රහ කියල නතම් පිතා කියලක පිතා කියල කියන්නේ තාත්තා අපි දන්නවා දැන් වරණගීම ඉගෙනගෙන තියනවා ද පිතා පිතරව පිතර පිතරව් කියලා කියන්නේ කවද තාත්තල දෙන්න කියන අර්ථය නෙවෙයි නතන කියන්නේ අපි තේරුම දීලතියනවා මව්පියන් කියල අන්න සමාසල පිගෙන ගන්නදේ මාතාච පිතාච මේ සමාස පද සමාස කෙනකනොත්කට මාතාච පිතාච කියන මේ පද දෙක සමාස වෙන්නේ පිත රව් කියලා. මේට කියන ඒක ශේෂ දවන්ද නොද ඒකශේෂ දුවන්ද ඒ කියන්නේ. මේ වගේ යුගල මවපියා ඉලාන්ට දුවපුතා. මේ වගේවැයිදී මොකද කරන්න අර එකනකට සමාන පද දෙකක් යෙදෙනකොට ඒක එක පදයක් ශේෂ වෙනවා අනික් පදනැති වෙලා අපිඒවට කියනවා ඒක ශේෂ දැම් පිතරව් දිවචනයෙන් පිතා පිතරව් නෙවෙයි මෙතන පිතරව කියන එකේ අර්ථය මාතා පිතා කියන දෙන්න. ඒනම් දිවචනයෙන් කියයලා තියෙනවා එනම්. ජගතක් පිතරව් වන්ඩේ ලෝකයේ ඩෙමවුපියන් වන කෞද පර්වති පරමේශවරව පරමේශවරක්මි කියන දෙදෙන වාගර්තා ප්‍රතිපත්තයේ වචන සහ අර්ථ අවබෝධය පිණිස වන් වන්දිමී කියලමයා සිපත් කරන. එහනම් පඩි හාමුදු්‍රණය අපි මේ මාතෘකා පාටයම් අපේ පාඩමට එළඹෙමු අද අපේ පාඩම තමයි සමාස. සංස්ෘත භාෂාව විතරක්නෙවේ මේ පාලි භාෂාව ගත්තත් මේ පාලි භහෂාව සහ සංස්ෘත භාෂාවය තියන ලස්සනම ව්‍යාකරණ ප්‍රයෝගතර එකක් තමයි මේ සස්කෘත සමා පාලි භහෂාවෙන සමාසකන ප්‍රබේදී. මොකද අපි දන්නවා වන එකක විදිහට මේ උච්චාරණය කරන්නකුට. ඒ වගේ භාසාාවක ලස්සන තියෙන්නේ මේ වචනත් එෙක් අපි කතා කරන්නේ වචන ති මේ වචනය විවිධාකාරය විද්ධ විචිත්‍ර වචන සංසුත භාසාාව පාලි භාසාාව ජිතර හම ඒ අතර භාෂාව ලස්සන කරන තව ව්‍යාකරණ ප්‍රබේදයක් තමයි මේ සමාස කියල කිය අපි සමාස පිළිබඳ කතා කරන්න කලින් නිකම් මේ වචන ටික කියවලයිමු දේවානාම් ලෝක දේව ලෝක දැන් දේව සබ්දේ දන්නවා. දේවා නම් නාම්කිලීම කියිය කොහදද. ශස්්ටි භව්වචන දේවශ්‍ය දේවයෝ දේවා නාම් මතකයි නෙනේද. දේවා නාම් එතකොට දෙවියන්ගේ ලෝක ලෝකය දෙවියන්ගේ දේවා නාම් ලෝක කියන එක වෙනුවට අපි පාවිච්චි කරනවා සමාස කරලා ඔන්න දැන් සමාසටිකටික තේරන්න පුළුවන්. දේවලෝක දේව ලෝකේ්ච යාරති අපි එමනි කියන්න එනේද දේව ලෝකේචය දේව ලෝක එන ඔයි වගේම තමයි මනුෂ්‍යනාම් ලෝක මනුෂ්‍ය ලෝක නාගානාම් ලෝක නාගලෝක දැකද එතවට බං කරල දැ මෙතන බලන්න පද දෙකයි දේවානාම් කෙනෙක් එක පදය ලෝක කියන එක තව පදයා හदलन देव लोල වने वासा වने वाष වने वाසය වने वाषල म වनेने मख भी भाक्ति है වने වन වने වने यह सतම වचන වාषලने वाස කිරීම එම් ඒ सමාස වෙනවා වन වාषा වन නබලන්නක වනේ වාස වන්නවාස ගෘහේ වාස ගෘහවාස තමකක්ද ග්‍රාහම වාස දැ අපි කන ග්‍රාමවාස ග්‍රාම වාස ග්‍රාමවාස අර්‍යය වාස අරණ්‍යය වාස නගරේ වාස මේ තද්්‍යිත විදිහට පගන්න තුළන් සමාස කරනන නගර වාස වාචම් වාචම් ප්‍රති අන්න ්‍ර කිය පාසා කියන එක වචම් වචම් ප්‍රති වචනයක් වචනයක්වාස නැතම් පාසන සිංහලේ කයි කියන්නේ වචනයක් පාස සමාස කරනවා ප්‍රතිවාචම් දැ වගේ ඉදිනෙදදා පාවිච්ච කන සමස තම අපි සමසමකක්ද කියල ක කළ හබයි දැ බහන්සල අට තෙරෙන්න බුද්ධ ශාසන මනුෂ්‍ය ලෝක ග්‍රාමවාස, බලන්නක विවිධාකාරය අපේ දිනදා පද පාවිච්චි කරනවා සමාසක. සිिංහල බාසාාව අප ම පාවිච්. එ නිසා ඔන්න අපිතාව වගේ තිෙන सुविික් සම් දැම් බලන්න භික්‍ෂා කියලකන මකදද बिක්ෂ ධනයෙන් सुविක්ෂ කෑම सකයන් හොද ඔන්න දැන් එක විදිහ सම්මාසය. අනෝදනම් දින දවස අනු කියනකි දවසක් පාස වගේ අර්ථයක් ගන. තාම අපිමයා කතා කළේ. ත්‍රීවිද්‍යා අපි කියනන්නේද ත්‍රීවිද්‍යා පංචසීල, දශශීල, දශ කුමාර තම ත්‍රීවේද ත්‍රීගුණ ත ත්‍රීම කියන්න පුළන් ආන්න. මේවත් ඒ වගේ පද ඒනම් අපි නොදන්නවා ගුණට හෝ දැනුවත් මේ තියන්නේ ඔක්කොම මනොවද සමාස ප නවරාත්‍රම් බල නවරාත්‍රී කියන එකට නව එකතු කළ නවරාත්‍රම් මේ විදිහ අපිට පලමූලානි පල මූලානි පල කියන්නේ ගැඩි මූල කියන්නේ කොලඒවගේ පල පත්්‍රාණි අපිටම පලපත්්‍රාණි තව පුෂ්ප පලපත්්‍රාණි වි බෂ ලතා අපේ නිතර්ම කියන දැන නද රෘක්ෂ ලතා ගසුයි වැලුයි දැක සමාස කරල එක පදයක් වට පත් ක්ෂ ලතා කුස්්ටරෝග කුෂ්ට රෝග දන්නනේ ඉළඟට ක්ෂය රෝග තමනද හොරෝනාාරෝග මේ විදිහයට එක එක වගන්න රාජ ධර්ම රජතුමාගේ ධර්මය රාජානම් ධර්ම පරාජධරම්. දැම්මේ කියන වචන ඔක්කෝම බලන්න හොඳට බලන්න මේ සමාසහම පදයකම පදයකට වැඩිය තිය නොමේ දේව ලෝක. වන්න වාස, ප්‍රතිවාච්්‍යය, සෝ ඩික්ෂම් අනෝදනම් ත්‍රී විද්‍යා, නවරාත්‍රී, මෙත හොඳ පල මූල පලකන්න ගෙඩ මූල කියන්නේ මුල් බ්‍රෘක්ෂ කියන්නේ ගස් ලතා කියන්නේ දැකනේද එහ නම් මොකදද මේ සමාස කියල කිය දැන් අපිට නිකම් බැලුවම පේනවා වචචන දෙකතුනක් මෙතන යෙදිලා තිබෙනවා. අපි දැන් ඉස්සරාටය මන් සමාස කියල කියන්නේ පොඩි හාම්ද්‍රණය ලස්සන ප්‍රකාශයක් තියනවා. අපි නිතරම පාලි වලහ කියන ඉගෙන ගන්න ප්‍රකාශයන්නේද මෙන්න මෙහෙම කියනවා පාලි සමාසෝ පද සංෝ පාලි වුනාට කමන්න මේවා එකකට එකක් සමන් සමාසෝ පද සංකෙහේ පෝ සමාස කියලා කියන්නේ පද සංකෙහෙපෝ පද කෙටිකරන ක්‍රමයක්. අන දැන් හෝ අපි හොඳ තැනකට ඇවිල්ල ඉන්නේ. දැම් ඊළඟ පාඩමත් අපිට මේ වගේම සම්බන්ධෙන්. සන්දිවලිමුත් අපි කළ දැම් බලන්න මෙහෙම අපි කිුවොත්වි අපත්්‍යම්. වගේ වචනයක් ගත්ත සන්දිි කරන්න පුළුවන් විදේ අයන්නයි අයන්න එකතු කරම් විදේ හස්්‍යයා පත්්‍යම් කියලා සන්ධි කරන්නවා. දැන් සමාස කරනකට තියන්න විශේෂ සත්්‍යය තමයි ඔන්න අපි දැන් සමාසවලටෙනවා සමාසවලදි කරන්නේ දැ සන්දිිවලදිවෙන්න මෙතන විතරයි වැදගත්යෙන්නේ. අගයි මුලයි විතර. හැබැයි සමාස කියලා කියන්නේ. අ පදයක් බවට අරතියෙන පදසීයක් තිබනත් එකට එකතු කරලා ගන්න පුළුව. ඇවන්න හොඳ උදාහරණයක් බලමු අපි මේ පද ගොඩාක් අපිට ගන්න පුළුවන්. දැන් අරමංකිවගේ පොස්පම් පලම් පත් ත්‍රම් මූලම් නැබලන් පොස්පම් ැ මේ වච්චාධාන්න පුළුවන්දට පුස්පම් පළම් පතරම් මූලම් පදගොඩක්තින්ද මේක තනය වරණගන්න පුළුවන් පුස්පම් පුස්පේ පුස්පානනි පළම් පලේ පලාන පතරම් පත්‍රයේ පත්රන්මවිදිර පුළුව. දැ අපිට කියන්න ඕන මල් කොල ගෙඩී මුල් ඔක්කොම කනෝවගේ වකය දැ මෙච්චර වාක්‍යය දික්කරන්න ඕන නැහැ සංස්ෘතය පුළුවන් අපිට මේවා සමාස කරල හනි පදයක් අ එක වටින්නේ මේ ඔක්කෝම පද එකයි දෙකයි තුනයි හතරයි පහක් කතර තියෙන මේ ඔක්කෝම එක පදයක් බවට පත් කරන්න පුළුව ඔන්න බලන්න අපිට ලියන්න පුළුවන් මේකපුස් පම් කියන එක පුස්්ප සබ්දේ පලයකශර ප ප්‍ර අදැන් අප මේ සබ්ද agak ප්‍රත්තිය අයින් කර පුස්්ප පල ප්‍රූල දැමට කොකොම එකතු කරලා පළියනො එක පදයක්දිටපු් පල ප්‍රූල මකං හිතලම කියපපය දබල පුස්්ප palaල ප්‍රූල නිනම් ප පලපත්‍ර මූල දැංඔන්න මේකේ හක් ඉදිහට අරගෙන මේකේ ඔක්කෝම නපුන්සක නිංග නිසා මේක නපුංසකළිඟ බහ වචනීතින. පුස්ප පලපත්‍රමූලා නිකාදිත්වා. දැම් බලන්න කියන පුළුවන් අස්මාකම් බෝධිසත්ව පුුස්්ප පලපත්‍ර මූලා නිකාදිිත්වා සට් මාසා බිහාම් දුස්කරාක්‍රියාම් අකුරුවන්. මකරම කිය. දැම් බලන්න තොකොට පලප්‍රූල මේපුुස්් පච පලචප්‍රචමූලචග කියන්න නොන්නෑ මේ ඔක්කෝමැකති කල දැම් එක පදයා पुස්්ප පලප්‍රමූල කිය එක එක පදකිදට ගත්තමූලනි දැ මේ වගෙන් ජීවත් වනා पुස්්ප පලපුත් ප්‍රූलाईයි ජීවිතම් අකුරුවත් ජීවිතය පැවත්තුව කළ ජීවත් මේවා කෑවා මේකෙ වැදගත්ම කාරණය තමයි මේ පද ඔක්කෝම එක පදයක් බවට පත්න ඒක පදතා සංයොක්තම් ඒක විभाක්තිතා යොගතම් මේ අදීවශය තියෙන ඒක පදතා සයත මේ ඔක්කෝම එක පදයකටු ඒ වගේම එක විभाක්තියයි තියන්නේ දැම් එක වරණ ගන්න පුළුවන් පස්මූලානී කියලා අන්න එහෙම නම් මෙන්න මේ වතම දැම් එක හරි වැදගත් මොකරද වැදගත්ෙන් බවහන්සේලාගෙන් උසස් පෙලට ගියාම් සාමාන්‍ය පෙලට ගියාම්. පිරිියොන්න අසානෙට ගියාම. ගාතාවක්ස් ලෝකයක් දීලා අහන්න පුළුවන් මොකදද. පහතදී ඇති ගාතාවේ ඇති පද සංකියාව නම් කරන්න. පදකීයක් තියෙනවාද කියලා කියන්නේ. ඔන්න පද ගනන් කරන්න ගියා අපි අය වරද්ද ගන්න රජනාව ලියන්න බොහෝ අය ලියන එකක්තම මින්න මෙහෙම. දර්. මාශෝක රාජා වැරදි. ඇයි සිංහල පාලි සංස්ෘත විශේෂයම පාලි සංස්ෘත වල තියනවා පඩිහාමුදු්‍රණය නිර්ණායකය නීතියක් ක්‍රීතියක් තියෙනවා මොකදද විභක්තියකින් අවසන් නොවනොත් විභක්තියක් අන්තයේ තිබෙන්නේ නැත්නම් මේ අග විභක්ති ප්‍රත්තියක් නැත්නම් වෙ කරන්න බ ඒක පදයක් වෙන්නේ ධර්ම සෝක කියන තැන නම ලියපු ගම වරදි එක මේ ලිය න්නොන ධර මාෝ රजा එහෙම නැත්තම් මේ ඔන්න වෙං කරලා නැත්තම් මේ සමාස කරන්න ඕන විදිට ධර්මාෝක රජ දැකන දැ මේක පද දෙකක් මෙතන අපිට මේක වනගන්න පු ධර්මාෝකක් ධර්මෝක ධර්මෝක රජ ජනව රජනකත්ලු ඊට පසේ මොකද වෙන්නේ මේකත් දැන්තනි පදයක් ඔන්න ධර්මා සෝක රජ. දැ මේක අපට තනිපදයක් විදිහට වරණ ගන්න පුළුවන් ධර්මාසෝක මෙහම සමාසයන වට මේ ආකාරන්තයනවා මහා රාජහ කියනිවරන මහා රාජකය මහා රාජහකගේ ධර්මාසෝක රජ රාජාව රාජ දකනද දැම් මේ අපේ ගාථාවක දැම් මේ මේක දෙකක් විදිහට ගනන්ග මේක තනිපදයක් විදිහ ලියනකොටත් මෙතන වෙෙන්කරන්නේ නැඕකට හොඳ මුදාහරණයක් තමයි මම දවසක් කිවවා මෙන්නමමගේ ගාතාවක් අපි හැමෝම දන්න ගාතාවත්ති නවා නමේ සංස්ෘත ස්ලෝකයා කියන්න පුළුවන් නමුත් නම මේ ප්‍රසිද්ධ නිසා ගන්න මකද. හැ ඉන්ද නීලවන්න පති බලන් ඉදම ලිුවත් අව වෙනෝ දැන් මංහනව බහන්සේ දැන් ඔහොම ඉඳගෙන ගරන් කරල කියන්න බල නිකං හිතන්න බලන්න යාලොතකර. මේ ඉන්ද නීල වන්න පත්ක වචනකීයක් ත රැද්දක ඔවසක් මම ඇහුව පන්ති. ඇහුවම සමහරුකන විසි හතක් තියෙනවා කිව්වා න්න සමලාටේ ශිෂ්‍යය දැම් එක බලන්න පුළු. සමහර කෙනෙක් කිව්වා දාසයක් තියෙන. මෙහෙම එක මහාරන්්ඩුවක් පන්තියක ගාථවිමනෝද ඉන්දනීලවන්න පත් සේතකන්ද භාසුරා සත්තුෝ නැත්ත පංකජාබි පූජිතග්ග සාතද. අග්‍රබෝධිනාමවාම දේව රුක් හසන්නිබා තන් විශාලබෝධි පාදප. මංදැන් ඔක්කොගේ මැහුවක් හමෝගෙන්ම අහන්තිමටම බම උත්තරෙලිවා. අන්න අපේ තිරී ඔලුවේ තියෙනකොට වරදින්න එම නොද. ඉන්ද නීලි ගණන් කරන්න ඉන්ද නීලවන්න පත්ත සේත, කන්ද භාසුරං වචන හත හතක්කිද. ඇබැයි ඔතන තියන එක වචනයයි. මුළු පේලියම එක වචනයයි. එක පදයයි. ඇයි මේක සමාස පදයක් අර ඉන්ද නීලවන්න පත් ඔකන ඔක්කෝම? එකට සමාස කර කර කරලා බල විභක්තිනැ එහෙන අපට මෙහෙම ලියන්නත් බයි ඉද නීල වන්න මෙහෙමලියන්න බයි වැරදිනව විභක්තිනෑ ඉතට මේ එක මෙහෙම ලියන්නන ඉඩ නීල වන්න පත්ත සත දියට... බාසර ද මේ මකක්ද බෝධීින් කියන එකට නමකයන් මේ ඔක්කෝම විභක්තියන් තියරති. මේක බැංකරන්න ඉන්ඩ නීලන් වන්න නම්පත් වන්සේ ටංකන්ඩං ඔන්නම ලියන්නවෙ. තය නිසාමයා සමාස කරලතිය. ඇත්තට මෝකේ වචන පද හත හතක්වත් නෑ. ඉලාන් දෙවනි පේලිත්වම සත්තු නැත්ත පංක ජාබිපුූ ජිතක් සාත ද. අග්‍රබෝධි නාමවාම දේව රුක්ක සන්න බන්. ඔය පේලි තුනට තියෙනෙ පද තුනයි. ඇන්න තන් වෙන් ගෙනවා. තන් විශශාල බෝද්ධි පාද පන් අන්න තවකා. තුනයි හතර එපහයි පන් නමාමි සබ්බදා ත දැකනේද. තිය නිසා. මේ පුංචි දාාරණය අපි හමෝම දන්න එකක් ගත්තේ සමාස කියන්නේ යන්නේ වගේ දෙ. ඊළඟට රචනා ලියන්න ගියාම සමහරවිට ඉතා විශාල වාක්‍ය අපට විභක්තිවෙන් කරනැතු ලියන්න පුළු. ඒ වගේම තමයි හරි ලස්සන දෙයක්ටී නොමකක්ද. අපි සමහරවිට දන්නනෑක මොන විභක්තිද ඒම නැත්තන් ලිග විශේම පුරස ලිගද ශ්‍රීලිග ද පුංසකද කියල වරණගනට මමාර. අපි මකද කරන්න අර ධර්මාශෝක රාජා කරාගේ මේක සමාස කර කර දියන්න පුළුවන් සමහරතය ඒ වගේ ඉතාම ලස්සනයි ඒ වගේමත පද කෙටි කරන්නත් පුළුවන් එහෙනම් ඔන්න බලන්න දැන් අපිම පාඩමටම බහන්සලාගේ පොතේ මකදද වෙන් වෙන්ව ඇති පද කිහිපයක් එකතු කර ලිවීමෙන් භහසාාවට ලැබෙන ප්‍රයෝජනරාශය. බව හැත සඳහන් නිදසුන් මගින් මනාව තහුරුවේ දැම මේ නිමම බලන් එක පදයයි නේද මේ පද දෙකෙන්ම එක පදයයි කියවනේ දැන් එක පදයක් දේව ලෝක දෙවියන්ගේ ලෝක දැන් අපිට වරණ ගන්නකුට තොර ද මේත් එෙන් කරන්න බෑ දේවලෝක කියලබෙනම මොකද දේවා නම් ලෝකක් කිය එක තු බුද්ශ්‍ය ශාසන බුද්ධ ශාසනම් දකන ඒ වගේ වතම මේ වනේවාස නා අපි කතාක වනවාස වනවාී භික්ෂු එහම කියනන ග්‍රාමවාස නගරවාස ප්‍රාශ්්‍ර පාලන රටපාලනක මේ වගේ විවිදේවා ඉති මේ සුභික් සම්ද මේ පද එහෙම නම් තාම වැදගත් දෙයක් තමයි මොකදද මේ සමාසකිරම් දිගවාක්‍ය විභක්ති වෙන්කරකට ලියන්න ඕන එක විභක්ති අයිගනෝ දැමේ බලන්න දේවා නාම්කිව එක විභක්ති අයින් හොනා බ්දේ ගත්තා දේව ලෝක කියන එකත් ගත්තා ලෝක. අරගෙන මේ දෙක එකපදයක් බවට බත් කරා දේව ලෝක. මේ වනේ වාසහ. වනය කියන එක වන සබද්දය ගත්තා වාස සබ්ධය අරගෙන වරනග. දැඒ වගේ තමයි මේ රුක්ෂලතා මෝලානේ ද මේ විභක්ති තීරණය කරන එක ටිකක් සංකේරණයි. මකද සමහර තැංගල අගරති බෙන්නේ නපුංස කලින් ගන බෞ්වචනයෙන් විශේෂම බහ් වචනයන සමහර මෙන්න මේ වගේවා අවී භහව වගේවා නපුංස කලින්ග සුදිනම් සුභික්සම් අනු දෙනම් උපනගරම් එය වරණගන්න මෙහෙම මේ පන්තියේදී ඒ තරම් ගැඹුරට යන්න නැහැ මූලික වසයෙන් විභක්ති සමාසක කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් අරගෙන ටික කරන්න තමයි බලාපොරොත්තු පෙන්න්නේ එහමනං ගඔන්න පොඩි හාමුදුරණය අපි බලමුෝ ඔන්න කියන එම නිසා පද දෙකක් හෝ කීපයක් යකත කිරීම සඳහා සමාසනම්්‍ය කරනී දේ ඔන්න මේකටිලාක් ගහග පද දෙකක් හෝ අනන්තයි තැම්මං අරකේ මකද සාත්තෝ නැත්ත පංක ඔයිදියට මොකදද ඉන්ද නීලවන්න පද හතක්ක තකටකු. තවෝකට එකතු කරහැ කියලි ඕන තර එකතු කර කර අපිට ලියන්න පුළු. ඉළංගට ඒ මැනැවින් හඳුනා ගැනීම සඳහා කොටස් හයකට අන්න දැන් එක ප්‍රේද තියෙනවා ඒ හරි ලස්සනයි මේ බලන්නක හන්සලාලගේ පොතේ තියෙනෙක දැ අමත දකළ වර්ග තියනවා දැ මේ බලන්න බෞබ්‍රීහි සමාස දැ මේ වච්චරම දන්නේ නෑඇතාම බෞග්‍රීහි කියල කියන්නේ පද දෙක වෙනවෙනම තියනෝට කාර්තියක් එකතුනම් වෙනආර්ථය දැම් බෞ කියන්නේ ගොඩක් ්‍රහි කියන්නේ ගොඩක් වී කියනෝ ය ගොඩක් වී තියෙන කාටද ගොවියන්ට නිද මේ කාලෙම නේද හල්හෙම ගණන්නනිසා කඩෙන්ග අපිට කඩෙන් සල් හල්ගන්න අපිට ගොඩක් වී ගොඩක් හල් නෑ අි අන්තන්කිලො එකක් කරයි. ගොවී ඔහෙමනෙ වෙයි. ගෙවල් පුරෝලාවී එහ නම් මේ බෞග්‍රිහි කියල කියන්නම සමාසපදයක්ොන ගොවි අට කියන බෝී ඇති තැනැත්තේ. ගොවියා කියන අර්ති බෞ්ග්‍රිහි තත්පුරුස. වික් දඟගේ වනේ වාස වනයේවාස විභක්තියන්ත පදයක් එ එක පසුපදයක් සමාසයෙන මකද බුද්ධශ්‍ය ශාසනම් බුද්ධ ශාසනම් දේවශ්‍ය ධර්මහ දේවධර්ම අන දෙවයාගේ ධර්මය විභක්තිය තියෙන තට විභක්තියනු තැන් දේවශ්‍යය ධර්මන් ශස්තිවක් වනේ වාස සප්තම වික් දැකද ඊළගට කර්මධාරේ මම මේ නිකම් පුංචි හැඳරිනීමක් කරන්න මේවෙයි තිරිටික කොයි ඊළඟ පාඩන්ලද අපි කතා කරනු නමුත් නියන් අඳුනගන්න විධාකාරය ලස්සන්ල කර්මදාාර කියල කිය විශේෂන් විශ දැන් අපි කියනවා මකක්ද. සුදු මල. නැනද සුදු මල පරත්තුූ මල තාවම නෝද. උස මිනිසා දැන් සිංහලෙන්ම මේ උදාාරණද. අපට කියන්න පුළුවන් සේත පුස්්ප. ගද දීර්ග මාර්ග පාරකින විසේ තවර දීර්ග මාර්ගය ගච්චති. තටම එක සමාස කරන්න පුලුව. ආනේ වගේ වතම කර දවන්ද කියලා කියන්නේ සිංහලෙන් අපි කියන්නේ ද කියල අම්මද තාත්තද මවද පියාද මවපී සංස්ුතේ මාතාච පිතාච පිතරව නැත මාතා පිතරව ආනේතුමි දුවන් දිීගු කියලා කියන්නේ සංක්‍යාවක් මුලට තියෙනවන පං්චශීල අපින පන්සල් අටසිල් දසසි දස පාරමිතා දසසිික්ෂ න්නේත. අවව භාව කියල කියන්නේ නිපාත උපසර්ග මුල්ඩලා මේ වගේ බලන්න දැම කොච්චර ලස්සුන් දෙකේක ක්‍රමානව භාෂාව මේ සකස් කරන්න පුළුව තිය නිසා මේවා දිගට දැන් උගන්නන්න නැහැ. අපි මේ දෙකක් විතරදක් සාකච්ඡා කරලා ඟාලවල ඒවත් ඉල්ලංඟට විශේෂය මිටිකල් ලොකු අමාරුව ි ලොකුලොකුේවා පහ වසරටත් තියාගෙන ඔබවහන්සේලාට අපි බෝම සරල ටිකකින් තමයි පටන්ගත් මකද තාම් පොඩි වයස්සල නේද එනිසාපි ටික ටික මේවා ය හැබයි මේ දැම්ම ඉගනගත් තම නේද අර කියන්නේ අලුත හදපු කලේක නේද ිතයක් ඇන්දො සංස්කාරෝ නාන්‍යතා භවේ ඒ වෙනස් වෙන්නේ ඒ වගේ තමයි මේ පුංචි කාලය ඔබහන්සේලාගේ සිත නැමති මේ පලකේ අඳන චිත්‍රවගේ මේ පාඩම් සදානුස් මරණීය. ඒවා මත කරන්නේ. නිසා මේ කාලෙ ශ්ලෝක ගාත පුළුවන් තරම් පාඩන් කරගන්න පිරිියොන්න වසානට කල්. සමාලාට සස්පෙල්ටම ගියාමෝවා කරෙන්න ඇතිවන්නපු. ඒ නිසා ඔන්න. අවස්ථාව දැන්ගොන් අපි ඉගන ගනිමු අද අපි ඉගෙනගන්නේ දන්ද සමාසය දුවන්ද දන්ද කියනකොටම කියවන මගද ද කතාවක් නෑ දෙක මතක තියාගතයි. සිංහල නන් දයන්න දුවන්දය කියල කියන්නේ දෙන්නෙ කියනගන දුවන්ද සටන දෙන්නේ කතර වෙන සතට සිංහල සංස්ෘතයේ ඡයන්න ස්ත්‍රියයාද පුරුෂයාද ඉස්ත්‍රියද පුරුෂයාද ගම්මට යති. ඒ වගේ කියන්න පුළන් ඉස්ත්‍රියද පුරුෂයාද. ඒක සංසිංහලෙන් සමාස කරනවා ද අයින් කරලා අපිකින දකාරාර්ථ සමාස කියලමට ඉස්්‍රී පුරුස නැද කියන්නේ ලොකු වචන ස්ත්‍රී පුරුස සමාජ්‍ය භාවය පිළිබඳ අද්‍යයන නැත්තන්තමනද ස්ත්‍රී පුරස සංයෝගය මකක් කරියම කිය නේද ස්ත්‍රීපුරුස සමාජ සංයුතිගක. ොට ස්ත්‍රී පුරුස කියලා අපිට ස්ත්‍රියද පුරු යද කියන්න පුළ ටඩ කෙටි කරන්නකට ඉස්ත්‍රීපස. ඉළඟට ගස්ද වැැල්දි ගස්ද වැල්ද සුරකිමට ගස්වැල් සුර. ගස්වැල් ස සතාස උපාාව එම කියන්න. තමද ඉරද හඳද ඉරහඳ ඉරේ හන්දේ අපි වගේම උරුමය ඇත්තු නේ දර සින්දුවකත්ති ඒ වගේ. මවද පියාද අපිගන මව්පිය වන්දනාව මව්පිය උපස්ථානය මව්පිය රැකවරණය හිමි. මහනද බමනොදගෙන මහන බමනෝ ඉර සන්ඳතාරකා, ඉරහඳ පවතින තුරු හොම කියන්න ඉරහඳතාරකා එම? සක වන්න සිංහලෙන් අපි දැන් දන්න තැන ඕ අපේ ති නිදා කතා කරනද. ඔයි විදිහටම පුළුවන් පොඩි හාමුදුරණය අපේ දරුවන සංසුතිය දැන්ග ඒවාම අපි පරිවර්තනය කරලති නොබේ පොතේ ඉස්ත්‍රීකයන් ස්ත්‍රියය පුරුස කියනනි පුරුෂය දැම්බි පද දෙක බලන්න ඉස්ත්‍රීකයන් ඉස්ත්‍රී පුරු සහච කියෙනෙක තමයි පුරු සස්්ච වෙලා. ඉස්ත්‍රීච පුරු සස්ච බලන්න. මේ විභාක්ති ඔක්කමයින් කළලච්ච අයිං එල ඉස්ත්‍රී පුරුෂ කියල අන්න මේ පුරුෂලිග නාම නිසා පුරුෂව් කියල යෙදන ස්ත්‍රී පුරුෂව් ඉස්ත්‍රීද පුරුෂයාද. දැ මේ බලන රෘක්ෂස්්ච ලතාච මේක ෘක්ෂහ ලතා ගස්දවැල්ද ත මේ මැගනවා රුක්ෂ කියන එක සබ්ද ප්‍රකෘතිාව මෙතට ලතා කියන එකෙ ලතාවිල්ල මේකේ බහුවචනින් තියන්නේ ලතා සබ්දේ ලතා ලතේ ලතා තවට රක්ෂ ලතා ලෝකේ බාවහ රුක්ෂ ලතා බාවා රක්ෂලතාා සතිී අන්න තොට අපට වාක්‍ය හදන පුළුව මෙහෙම. ස්ත්‍රී පුරුසව ග්‍රාමංගච්චතා හෙම ලියන්න කළ. මවද පියාද මව්පිය අපි කියන මාතාච පිතාච. මාතා පිතරව් දැන් අපිට හම්බුනා මේකත් කපල තවත් කෙටි කරල බලනකොනේ. පිතරව් වන්දේ ජගතක් පිතරව් වන්දේ මබද පියාද වඳමි කිය. එලන්ට ශ්‍රමනස්්්‍ය බ්‍රාහ්මනච්ච. සමනක් සමනක් බ්‍රහ්මණ කලපිකයන්. සංස්ෘතයගෙනවා ශ්‍රමණ බ්‍රාහ්මන ශ්‍රමනක්්ච බ්‍රාහ්මනස්ච. ශ්‍රමනස් බ්‍රාහ්ම නවෝ මේ හ ච න්න ළුවන් ශ්‍රම නාක්්ච ්‍රාහ්ම ශ්ච ශ්‍රමණ බ්‍රාහ්මනා ගොඩා කැටනේ දමිතන අකුරු ගණන් කර හරි. අඩවා අපිට ඕන වෙනවා විවිධ නිර්මාණ කරනකොට. ඉරදද සඳද තාාරකාද. ඉර කියන ර සඳ චන්ද්‍රක්්ච තාාරකාශ්ච තාරකාශ්ච. මේ ඔක්කෝ කල්ලා රවී චන්ද්‍ර తරකා. චන්ද්‍ර ගනාා රුක්ෂා දැම් රවි චන්ද්‍ර ගන රුක්ෂා ද ඒක මනද තියෙන බං කරලා. දැව ඔොක්කෝම රාවී චන්ද්‍ර ඔහම කියල එකතු කරන්න පුුව ගොන් දැ මේකේ අන්නහම තමයි තියනේ රවී චන්ද්‍ර තාාරකා තවපි ගත්තොත්හෙම මනවාද එහම යෙදි්චිතයන් අපි කියනම්. විද ස්ලෝකබල අපිට දකින්න පුළුවන් මේ වගේ විශේෂම ලිස්ට් විදිහයට ඉදිරිපත් කරලති නේද අක්‍රෝධමාරෝග්‍ය ජිතේ ඉද්‍රියත්තන් ධයක්ක්ෂමා සරෝජ මේ වගේ අර ඉදිරිපත් කරනට බොහෝ දුරට කරන්නේ විභක්ති අයින් කරලා මේවා ඉදිරිපත් කරන රෝප යවවන සම්පන්නා එමල රෝප යවන රූපය යෞවන කියන දෙකම සම්පන්නා සම්පන්නෙන තුන විශාල කොල සම්බවා විභක්තිතින් අගටම් විද්‍යාහීනා අන්නේ වගේ ලති තියෙන් නිසාපි දැම්බ සාහිත්‍ය සංගීත කලාවින් අන්න හොඳ ලස්සන ස්ලෝකයක් කම්බුනට ප්‍රමමාතින් දන්න ශ ලෝකන නේද කලන්නමිස් ලෝක සාහි ස ගීත කලා විහි න හැබලන්න පදකීඇතින මේ සාහිත්‍ය කියැන එක සංගීත කියන එක කලා කියන එක විහීන කියන නැ. තරම ඔක්කෝ එකතු කරලා මෙතන විහි න කියල හැද වීන දවට සමාස කරල ද කියන සාහිත්‍යම් සංගී තම් කලාම් විහිීන කියලා වෙන්කරන්න පුලන් සාහිත්‍යමච කලාච වී එ ඇයිට වඩා මේ ලස්සට ලීව අන්න මේ වට තම එතකොට සමාස කියලා කියන්න හරි අපි ඉදිරියට යමෝ ඉහත නිදසුන් නැසුරෙන් පෙන්වා දෙන්නේ වෙන්වෙන්ම පද කිහිපයක් එකට එක් කිරීමයි එහිදී පද දෙකක් එකට එක් කිරීමෙන් එ කිරීමක් මෙන්ම පද තුනා කොහහිට වඩා වැඩි ගනත් දෙකට එක්කළ හැකිය පැදිලි කර ඕන තර දැන් සාහිත්‍ය සංගීත කලාී පද හතරක්කට එකුතු කරලා තිර. වචන දෙකකට වඩා එක්වී සෑදන පද බහුවචන වයි ුව නද විහින ඒ විදියට බහුවච්චන වෙලා තම ඇතින් එසේ පද කෙටි කිරීමේ දී ද නිපාතයේ භාවිතවන බැවින් දන්ද සමාස නමින් හැ. ගන්ධ කියල කැනෙ දෙක ගිත්ත වගේ නැත්තම් චආර්ථ චාර්තන පාතයෙන් සිංහලනන් දකාරයෙන් තමයි එකතු වෙන් එනම් ඔන්න අපි මූලික ගැන්ීම තියන දැන් ඔන්න බලන්න ගුරුවරයාගේ උපදෙස්මත පහත පද එකට එක්වීම හඳුනාග දැම්බලමෝ. රාමක් කියන එකත් එකතු කරන්න පුළුවන් මකද රාමහ බලමු ඔන්න තියන පද ටික බලන්න ්ඥාමේගාකාකක් ලක්ස්මන අපි දන්නවා රාමයි ලක්ෂ්මනයි නේද නැත්තන් සීතා තිය නොතු බලන්න සීතනෑ වෙලාට ලතා ඉන්න. ්‍රාම ලක්මන ලක්මන එතවට රාමද ලක්ස්මනද රාමක්ච ලක්ස්මන ග්‍රාමම් ගච්චත යුද්ධම් කුරුතා එහම අපිට කියන්න පුළු. එතවට දැම් මේක සමාස කරනවා අපි කොහොමද ඊළඟට පිටුවේ තිනවා ලියන්න නමුත්ම මෙත නම ලියවා රාම ලක්ස්ම නව් රාම න රාම ලක්මනව රොක්සහ දන්න ඕනේ ති අයටමතියන රොසහ රොක්සස්ච ලතාච රොෂ ලතා ඥානම් කිෙන එකටමක් වගේද ගැලපෙන්න්නේ ඥානම් ප්‍ර්ඥා මේදහාකාක තෘෂ්නා සිිෂ්න සිිශ්‍ය සසක උස්්නම් කාංචන ඥානම් ප්‍රඥාච ඥානම් මේධාච ඒ වගේ ගන්න පුළුවන් ඥාන මේහාා ඒ වගේ නැතන් ඥාන ්‍රෘෂ්නා කියලගන්න පුළුව. ඥානම් චත්‍රෂ්නාච අපි බලම ඉස්සරහට ගුර ගරුවරයා කවද ආශිශ්‍ය තිබුණ දැක්කම ඉතින් ගුරොහ සිිෂ්‍යක්ච ගුරු ශිශ්‍යාවූ ගුරුවරයා සහශිශ්‍යාව දැකද. ුද සුදහා කියන බඩගින්න තාමුණ දෂ්ණය ගන්න පුළුව නේද සුදහා උස්්නම් අ දැන් සන්දිිත්වෙන්න පුළුව සුදහෝස් නම් මෙතන් සීත තියන සීතවලට තමයි උස්්නගන්නේ. සීත උස්නම් සීතෝස්නම් සීතම්ච උස්නම් සීතෝස්නම් ගුණා ගුණා අපි ගම සිංහක් ගම බල නිස්සර සිංහක් සසකක් න සතුදන හවයි සිි. සිංහක් සසකක් සිංහක්ච. ස සිංහයාද හවාද සිංහ සසක මනිකාංචනම්මැනිකුයි රත්තරනුයි මනිකා මනි්ච කාංනම් මනිකාංචනම් බක මකදකාබකකා බක කියන්න ගෙම්බා කාකක් කියනට බකක් කා බකකාකව අම ලිවනවා ඕ නෑනේ නේද දැමි ඉරියන්ඳදලතින ට පේන බකක්් කාක්ච බකකාකව් නදැ සුදාතෘෂ්නාා වඩගින්නයි මේකයි ගන සුදාාච තෘෂ් සුධාතෘෂ්ණ ඉතුරුණේ නද ගුණා නතනීතුරුණා අඥානම්ච ගුණච ප්‍රඥ්ඥා ගුණයි දැනුමයිදක නද ප්‍රඥාවයි ඒලාඟට මෙතැන්ට ගැනපුළ ඥානම් මේදහා ඥානයයි බුද්ධියයයි. අන්නේ විදිහට අපිට විවිධ විදිහෙන්ද මේ ඔක්කෝම සමාස කරන්න පුළො තවර මේ තියෙන විභක්ති මේ හැමේ එකකම තියෙනවා විභක්ති ඒ ඔක්කෝම හැලෙනෝ. හැලිලා මේකේ බහුවචන නම් දිවචනයට නො ඒක වචන නම් දෙකම දීවච්චන වෙනවා මේම බහ වචනයෙන් තිබුණු දැන් කාකාහක්ක වගේ තොට බහුවචන ඉදිහර තමයි මේකේ අධ්‍යන කරන්නට ඕන චර්ථය සම්බන්ධ වී එකන පද දෙකාක් කකට එකතුවීමේදී ප්‍රථමා දිීවච්චනවීම සාමානෙන් නතින රාමක්ෂච ලක්ස් මනස්ච රාම ලක්මනවද මේ දී ලා තියන්න බහන්සේලාගේ පොතේ අර මෙන්න මේටික තෝරල මේකෙන් ලියන් ඇ අයිමන් ලියන්න ඕන නෑ මහිතනවා ඇැම්මම කිව්වා ඔබහන්සේලාට හිමින්සරේ දියන්න පුළුවන් වෙලා වික්මෙන නිසා ලියන්න එ නැතුයම ඔන්න තව බදගත් කාරණය පද තුනක් හෝ ඊට වඩා වැඩි සංකයා වක්ෂහිතය පදය කිරීමද බහව වචන වෙන. සාමාන්‍ය දෙයක් නද තුනක්කතන කොහමත් තුන් දෙෙන කියෙන බහ වචන අපි කහෙම කාකස්්ච මරගක්ෂ්ච සිංහාස්ච නොග කාක සිංහ තැ ක්‍රාමස්්ච ලක්ෂම නස්චනර දෙන්නයි හැබැ සීතත්ව කටගත බහ ව ආ එනම් අර්ට බහුවන ව දැන්ගන්න එකතුෙන හෙමටික පුස්පාණී තියෙනවා චන්ද්‍ර බාලා ක්‍රාම පරර්ථ පලාන තරුණා අර්ක සාර්තාබරත ායා ඉස්ථවිරා අනල විද්හන්ස ලක්මන නී පදටික කියවලා අපිට දීලැති අන හිස්තැති. ඉහත කොටුුවල ඇති පද ගුරුවරුන්ගේ සහ ඇතිව සමාස කර දක්වන්න ගුරුවරුන්ගේ සහ ඇතිව තමයි කරන්න කියර තිෙනෙනේ බලමු අපි පොස්පාණි ගන්න පොළුව පොස්පානි පලානි හායමොකක්ද. චාය මලයි ගෙඩී සෙවනයි එ එතරොකොහොඳ මේ ගැන්න පොස්්ප දැ මේකෙ තානි අයිගෙනවා පිගන්නීම කද පුස්්ප විතරයි මොමිහිලිය පුස්ප ඉලන පලානිවලින් පල ායාවල චායා දැන්ගන බහුුවචන කනොමක බහුවචනය චායා. පුස්ප පලචායා පලන් ලස්සන ස්ලෝකයක් හදන්න පුළුවන් පුස්ප පලචායා අපිට ඔන්නන් කියන පුළුවන් නානා පුස්ප පලචායා සමන්නිතාම්. න් නිතා හරිමොකක් බලන එතොටත් නොඒෙක් මල් ගොල සෙවන ඇති පන්සලක් ගැනවගේ කියෙන සුලෝකය වුන ද වාකයකට හදනොකටත් අස්මාකම් ආරාමන් නැතං ආශ්‍රමන් බහවා පුෂ්ප පල චායාස් සගේ චන්ද්‍රහ සන්ද මකද අර්ක අනල බලන චන්ද්‍රාර්කානලා දැන් සන්දෙත් කරන්න පුළ මේ කෙත්ති සර්ග්‍යයින් කරනවා මේ ඇත්ති සර්ග්‍යයයින් කරන මේකෙත් අයින් කරන. තොර එන්නේ කොමද මෙහෙම චන්ද්‍ර අර්ක වනෝට චන්ද්‍රාර්ක වෙනෝ. අනල වෙනකට අන්න සමාස බලන්න චන්ද්‍රාර්කානලා චන්ද්‍රාර්කානලා තවට බහු වචන න ෂ පදතු වර්ගතුන අ තින හඳයි ඉරයි ගින්දරයි තුනම චන්දරාර්ක. ඉල්ලාන්ට බලන බාලා තරුණා ඉස්තවිරා බාලතරුණ මහලු එතකොට බාලතරුණ මහලු බාලතරුණ ඉස්තවිරාහ කියල තම ලියන්නම ලියන්නේන බාලතරුණ ස්ථවිරාහ එතවට සමාසයහ දෙනවා බාලතරුණ ස්ථ විරා. නැ මේක ප්‍රසිද්ධෙ රාම භරත ලක්ස්මනා. රාමක් බරතක් ලක්ස්මනක් දැ ඔක්කොම එකකෙන එකන රාම බරත ලක්ෂම සමාස කරන්න පුළුවන්. රාම බරත ලක්ෂමනා මේ විදියට සමාස කරන්න පුළුව බලන්න රාම භරත ක් න නෙදැන් ඔන්න සබ්දේ රාම භරත ලක්ෂ්මන. දැම් මේ ස්වභාවයම බහුවචනයි මොකද ඇයි තුන් දෙනෙක් නිසා බහුවච. රාම භරත ලක්ෂමන කියනට රාම භරත ලක්ස්මනා දැ ප්‍රථම දැ මේ අර පදයක් කියන වරනා ගන්න පුළුව. දැ අපි කිය මෙහෙම රාම භාරත ලක්ෂමන කියන අයගේ රාම භරත ලක්ස්මනා නම් මේ අය විසින් රාම භරත ලක්ස්මනයි මේ අයට රාම භරත ලක්ස්මනය ්‍යහ එකද මේ අය කෙරෙහි ්‍රාම භරත ලක්ස්මනේසු දයා අස්තිද මේ අයගේ රට රාම භරත ලක්ස්මනා නම් රාශ්ට්‍රම් භාරත දේශම් භවති මේ අය විසින් රාම භරත ලක්ස්්මනයි රාවනක් හත දැකද. රාම භරත ලක්ස්්මන විසින් රාවන මරණ ලදී. බලන්න සමාස කරනකොට කොච්චරා අපිට ලස්සන දේවල් ගෙනගන්න පුළ. පරාර්ථ ස්වාර්ථ විද්වන්සහ. පරාර්ථ ස්වාර්ථ දැන්වා අපිට මේ විදියට හ දන්න පුළුව. තිහම නම්ට. අපි මේ වැඩ එත් කරාම මෙතන ලිියව නැති උුණාට බහන්සලාට කියලා දුන්න. දැන් ලේසිී කියල තෙරෙන නොනේද. තාම සරල විදිහට අපට මේවා වාක්්‍යවල යොදන්න පුළුවන්. ඊළඟට කියනවා පදයකට මුලින් උපසර්ග පදයක්. අන්නද අපිත් අලුත් එකක් ඉගෙන ගන්න යන්නේ අව්‍යජී භාව සමාස. මනව දව්‍ය කියන්නේ නිපාත සහ උපසර්ක. අන්න කියනවා පදයකට මුලින් උපසර්ග පදයක් හෝ අතගතියාග. නිපාත පදයක් එක් වී සෑදන සමාස්සමනව අද අවවෙී බාව සමාස. ඒවාගේ විශේෂත්ය තමයි නපුන්සකලිංග විශේෂම්මික වච්චනය වරණගල්. ඔන්න දැන්තින නිර්ධනම් බලන නිර්ධන සල්ලිනෑ කියන එක. ද මීදසල ගොරක් අඇ නිර්ධානය වෙලාතියෙන නේද. නිර්ධනම් නිර් කියන්න උපසර්ග ධන කියන එක ගත්තා. සුදර්සනම් සුදර්ශනම් බලන මේවත්න්න තව වැදගත්කානය දැන් සංස්ෘත භහසාාවතින ලස්සන බලන්න මේ උපසර්ගයක් එකතු දැන් සුදර්න සදර්න ප්‍රදර්ශන විදර්ශන එකම මූලය උපසර්ගය වෙනසන දැන් සදර්ශනය කෙන එක වෙනයි සංදර්සන කැනෙ සැන්නකිලි නටනවා නේද. ප්‍රදර්ශනකෙන් ආකරි මෙහෙම පෙන්න්නනවා. ඉලා විදර්ශනකෙන් දට ගැඹරින් කල්පනා කළ බල භහාවනා කරනටම කියන දර්ශන බවන විශේෂයෙන් බලනවා ත විදර්ශන සන්දර්ශන ආදර්ශ ැ මේ වෙනමම අපි ඉගෙන ගන්නවඕන මේ නිපාත උපසර්ග පිළිබඳ. විශේෂයම උපසර්ග දැම් බලන්න එක වචනය ගත්තොත්යි දර්ශන කියන සන්දැම්ම මේ කරත දැ වාස කියන එක ගන්නක දැම් මේ අපි කියෙනම එකට ආවාස ආඋපසර්ගයදැම ආවාස එළඟට නීදම් නිවාස උපදැම්ම උපවාස විවිධර්ථ කතනති. ප්‍රවාස එළඟට සංවාස පරිවාස බලන්නක නොඒක් විදිහට මේ වර්තකථන හදාගන්න පුොළුව තින් මේ සුදර්ශ නම් කිව මතක්කුණේ මේ එතකොට මේක අවවී භවස. උපනගරම් නගරයට සමීප උපනගරය විදුහල්පතිකිලාපි කියන්නේද. මයාලාඟට ඉන්නක්ෙන. උපනගර උපනගරේ. දුර්ජනම් නැබල ජන දුර්ජන දේ තුරම තජය දුර්ජන සංසර්ග නැ බලනකො තජ දුර්ජනම් සංසර්ගා දුර්ජන සංසර්ග. සමාසගර ලතින. ප්‍රබලම් බල විශේසෙන් ප්‍රබලයිනම් බල සහිතන හිටින ප්‍රබල. නැ වගේ තව දැම් හැගෙන ද දුර්ර. නම් දුරද්ද ඔය විදිහයට මේවා එකතු කරලා හදලා තියෙන්න පද ටිකක් තමයි මේ තියනො අපි අඳුනගත්තමනෝ දවවී බව සමාස යනමි බල මේ ඔක්කෝම උපසර්ග නිර්සු උප දුර් ප්‍රම වගේවා. ඔන්න දැන් අපිට වැරක් තියෙන පපුහන්සේලාගේ පොතේ. මේ පාටෙන් අපිට හදන්න ඕන දැම් බලන්න මේ දම්පාට පාටමක මෙහි මැන්දම්ම. ප්‍රයෝග්‍යම්. යෝග යුච් ධාතෙන් යෝග කියනෙ හැදෙන ඒකට සන්දැම්මම සංයෝග වීදැම්මම විියෝග ඒ වගේ ප්‍රදැම්මම ප්‍රයෝග්‍රයෝග සම්ය ප්‍රයෝග කී අපි කියන්නේන එම් ඒව සමාස ප්‍රයෝග මෙතට ප්‍රදාගන්න. අලු පාට කොයත බලන ආමතින් අබිමකම් අබිමුකයනෝ දැම් කැමරාව මගේ අභිමුකතියන්නේ ඉදිරි පිට කියනන්නේ අනෝ මේ පාටකො දන්නු මෙනති අනු රෝපම් මගේ අනුරුවක් හදනවා තොට සමාස අනු රෝපස්්‍ය අ අනර රූපයට සමාන කියන අනුරූප ඉළඩ උප කෝදතිය උප නගරම් සමීප නගරය මේක එහෙම ගන්න පුළුවන් ප්‍රති ඒකම් 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 ප්‍රති එකක් එකක් පාස එකක් පාස ප්‍රත්ේකම් ප්‍රත්්‍යයකෝ කියලගෙන එකක් පාස. කහපාට අක්ෂරම් ප්‍රතියක්ක්ෂරම් අකරක් පාස නද පති එතනත් ප්‍රතිතියන. පත්්‍යක්ෂරම් අකරක් පාස ප්‍ර මෙතැන ප්‍රබන්ධම් විශේෂයෙන් බන්ධනය කරල. හිතල ලියනු. ප්‍රබන්ධ. සන් කොදාමය සන්දේශම් යවන සන්දේශ වගේ අන්නයි විදිහට මේ අපි අව්‍ය හරහා ගෙන ගත්ත මේ ඔක්කෝමටැ එදින එදා ජීවිතයි මේ කක්වත් සංස කිලාමිඉ කන ගතද අ යොක්කෝම එදි එදා අපි සිංහල භහසාාව සංස්ෘතත් නෙවේ සිංහල බහසාාව අපි කතා කරම සංස්ෘ අමතකයි අමාරුයි කියන්න පුළුවන්ද එම කියන අනන්තම ද මේවාට පාලීෙන් කියන්න ගනන් සමලට තව පිට ටිකක් වච්චන කට හරු නතික මේ ඔක්කෝම නද බලන්න ප්‍රබන්ධ ප්‍රයෝග අනුයෝග උපනගර මොවදබිමෝක සන්දේශ ප්‍රදේශරුව පොයි ඔක්කෝම කිය නිසා මේ භාෂාවට හරි ආසාාවෙන් ඔබහන්සේලා දිහ අපි කියල මේම සෙල්ලන් ගර දැම්මගේ එකම උපසර්ගමාරු කරග දැ ගෘහ. කියනකට හාර අපි ධනෝ. ආහාර, විහාර, ප්‍රහාර, සංහාර, උපහාර ලන්න එහෙම නිකං ඉන්නලාට වචනවලින් හදන්න පරදුන්න. පහත් සඳහන් අව්‍ය සමාස පදවලති උපසර්ගහාන්න නිපාති යටට ඉරක්කන්ඳදිින් අපි බලමු. දොර්. ජම් තැබෙෙන් කරන පු ජලකන ක අපි දන්නුන එහනම් මේක උපසර්ගේමකදද මකන් ලියන්නක නිර් නිර් උපසර්ගට ජලක තුලා තමයි නිර්ජලම් කියල හැදලති අනු ගොනම් එහම් අනු ජත්තහා බලම් බල ස යත්තහා ඔන්න නිපාත යතහා බලම් යතා ශක්ති දැකනෙද යතා ශක්තියෙන් මේ ධනය දුන්නෙමමද මට පුළුවන් ඉ මට තියෙන හැකියාව යතා ශක්ති ප්‍රතිවර්සම් අවුරුද්ධ පාස ප්‍රති තව කියන සබලම් බලය සහිත සහිත කිය න අර්ථය නිපාතින සනිදර්ශන සනිදර්ශන තර්ස කියන සහිත කියෙන සහි සබානෝ ස උපසර්ගය. නිර්දෝසම් මක නිර් උපසර්ගය නිර් කියන උපසර්ගය. දෝස නැති විරුද්ධාර්ථය නිර්දෝ. යතේෂටම් කැමැති ප දිිෂ්ටා කැන සුද්දුසුනයද ඉස්්ටා කැමැති ඉ්ට වගේ තොට යතේෂ්ට උපගුරු අන්න මංකිවවා උප කියන්නේ ළඟ උප ගරුවරයායටට උදව කරන කෙනාවගේ. සමීප කනර්ති උප ප්‍රතිදිනම් දවසක්පාස කැනෙ දිනම් පත. එහෙනංගන්න අපි අද කතා කලා මේ අවවීභාව විශේෂයම නිපාත සහ උපසර්ගයදනය. සංස්ෘත වලතින ලස්සනම සාහිතාම ලේසිම සමාසභර්ග දෙකති මේටික හොඳට පාඩාම් කරගත්ත දැන් ඔබහන්සේලාට පිරිවන්න අවසානයට ඉතාම සරලොව මේටික විභාගයට පෙනී සිටින්න පුලො. තියහෙම නම් පොඩි හාමුදුරණේ අද අපි කතා කළේ අව්වී භාාව සමාසය සහ විශේෂයෙන්ම දවන්ද සමාසය කියනමේ සමාස ප්‍රබේද දෙක. අපි දැන් බලමු ඔන්න ඔබහන්සේලාට හැමදාම වගේ අපි තවශස්ලෝකයක්කොත් ඉදිරිපත් කරලතිය නො බලන්න දොර්. දුर्ල බක්ෂ ගुරල්ලෝ के ශ විත චත पहाර दर्ලගुරුල්ල के स චත पहाර ශලෝකයක් තියෙනවා වචන देखක් තියෙනවා එකක් තමයි වි අනික චත ද සාහගුරුර ලෝකයේ ශිශ්‍ය විත්තෝපහාරකාස් ලෝකයක් තිේනවා සුලබයිලු ගුරුවරු කෞද ශිෂ්‍ය විත්තෝපහාරක. දැන් අද ලංකාවරන ගොඩක්ම එකක තියෙනවා. මොකද ශිශෂ්‍ය විත්ත විත්ත කියන්නේෙ ධනයට. ශිෂ්‍ය විත්තෝ පහරක ක කියලකැන්නේ ලෝකේ ඉන්නොලු ගොඩාක් සුලභව කෞද ශිෂ්‍යන්ගේ මුදල් පහැරගන්න. සල්ලි නේද ටියවසන් පිසේ කඩාගන්න නැත්තාම් මර පොතගන්න මේම කිය. සි ටිගන්න ස දැම්බලන්න වචන දෙක මේක තමයි ලස්සන සංස්සුතේ විත්ත කියන්නේ ධනය චිත්ත කියන්නේ මුද. මේ පඩිවරයා කියනවා ලෝකයේ සුලබවම ඉන්නවා ශිස්්‍ය විත්තවපහාරක ගුරුවරු. ශිස්්‍යයන්ගේ සල්ලි පැහැරගන්න ගුරුරු. හැබැයි මෙන්න කියනවා දුර්ල භක්ෂ ගුරුල් ලෝකයේ ශිශ්‍ය චිත්තෝ පහාරකා. මොනෝද. ශිස්සයාගේ චිත්ත. ශිෂයාගේ හිත පැහැරගන්න සිත් ඇදගන්න ගුරුවරු දුරලබා බොහෝම දුරලබයි සල්ලි ගන්න ඕන තරඟින්. හැබයි සිත ගන්න පුළුවන් හිත්ගන්නාසළු විදියට උගන්නන්න පුළුවන් දැනුම ලබා දෙන්න පුළුවන් හදවත නද බොහෝම කලාතරකින් ගුරුරයෙක් දෙන්නේ කම්බෙ තියෙන නිසා ඔබහන්සේලාටත් එහෙම ගුරුවරු වෙන්න පුොළුවන් හොඳයට මේ දේවල්ලිගෙන ගත්ත. තිං අපිට හොඳ උපදේශයක් සහ අපිට සමාජය ගැන හොඳ කතිකල්තක් මේ හරහකොටන ගන්න පුළුව. අපි ගුරුවරයෙක් විදිහට පැහැරගන්න ඕන මුදල් නෙවෙයි ඒදේවල් ලිබේ ලැබෙන්න්න පුළුවන් අපි උත්සාහ කරන්න චිත්තෝ පහාරක වෙන් විත්තෝ පහාරක නොවී. ඊළඟට කියනවා නකෝපකන නම් ජොක්තම් ප්‍රදීප්තය වක්නිිනා ගෘහේ ඔන්න විභාගිහෙම ලංගෙනකොට අපිට ලියාගන් හොඳ මේකා නකෝප කණ නම් යොක්තම් ප්‍රදීප්තය වහ්නිිනා ගහේ. වහනිිනා ගෘහේ ගෙදර වහනිිනා ප්‍රදීප්තය ගින්නෙන් ගිලිගන්න කොට නකෝප කණනම් යුක්තේ ලිංහරල වැඩක්නෑ. කියැන්නේ ගිමෙහේ ගනිි ගනිද ලිං හරන්න ඉඳල වැඩ නෑ. එහ නම්මකද කියනන අපිට දෙයක් වෙන්නතින් ආපදාවක් හෝ අපට යම් දෙයක්ේ කල් තිආපියකට සූදානන් ගන්න. වගේ එකයි විභාගේ ගැනකිවේ. ඇඳද ලබන අවුෘද්ධෙති නිමන්දැන් බල. පට ගත දවසින්දල බහන්සේලාට හැමදාම පිරියවු වසාහන මතක් කරන. මොකද වහන්සේලාගේ ඉින්දර පත්වවෙන්නේ දාට නේද එම කියන්න හොඳනෑ නවත්ම මේ බිහිදුුවට කිවේ. ඒ අපිට තින ලොකු අභියෝගයක්. හට විභාග කියලා නිදි මරාගෙන කකොල් බාජනවල දාගෙන වතුර බාගෙන පඩතුල. දැම් පාඩන් කරාමයක මහාභියෝගට. හද එ නිසා ගේගිනි ගන්න කොට ලිංහරන්න සූදානවෙනින්න නැතිතුව අපි ඒ ඉදිරියේ එන්න අභියෝගවල ටපි මුණ දෙන්නට. දැම්ම සූදානම්බෙන්ෙන. එනිසා ඔබවහන්සේලා මේ කරන්නේ තඒ වගේ දෙයක් තින් මේ උපදේශ දෙක මේ හැම පාඩමකමති උපදේශ ඔබහන්සේලා හොඳින් අනුගමනය කරන් ජීවිතයේ ටවශෝසනය කර ගනී කෙලපි විශ්වාස කරන ගමන්. අද අපි මේ පාඩම මෙතකින් සමාප්ත කරනවා විශේෂයම ඔබහන්සේලාට අද අපි ඉගැන්නිවේ. සමාස කියන්නේ මොනොවාද සමාසවල ප්‍රයෝජන මොනුවද කොහොමද සමාස වර්ග කරල තියෙන සහ ඒ වර්ගවලින් බොහෝම ලේසි සහ සරල බොහොම පුංචි ප්‍රබේද දෙකක් තමයි දවන්ද සමාසය වනැත්තන්ද කාරාර්ථ කියල සිංහලෙන්කින සමාසය සහ ඉළඟට අපේ අවවේ භාව සමාස නිපාත උපසර්ග ආස්ශ්‍රියෙන් පද කෙටි කිරීම. ඉතිං පොඩිහාම්දුරුවණින් වරනිය සිල්මනියන් වහන්ස දුවේ පුත අපි මේ විදිහට තවත් පාඩම් වලින් ඉතිරි ප්‍රබේද සහ අපි ස්සරහට තව සංසෘත පාඩම් වලින් හමුවෙන්නට බලාපොරොත්වෙනවා මම හිතන ඔබවහන්සේලාට මේ පාඩම පිළිබඳ යම් අවබෝධයක් දැන් ලැබෙන්න්නට ඇති කියලා එහවනන් අපි යද මෙතකින් ඔබගෙන් සමුගන්නවා විශේෂයෙන්මීපඩියකේශන් මෙම වැඩ සටහන් මාලාව තුළින් විශේෂය මබහන්සේලාගේ මේ දැනුම පිරිවන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවයක් සිද්ධ කරමෙන්. ඔබවහන්සේලාට මේ කරන යුගකාරක ශක්තිය සිද්ධ කරන බොහෝම කැපවීමෙන් කටේතු කරන ඒ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අප ධම්මික පෙරේරා මැතිදම් ප්‍රධාන ඒ සිල දෙනාටමන් ඔබවහන්සේලාටත් අපි විශේෂයේ මාසිරවාද කරනවා. මේ අධ්‍යාපන ගමන තාම සාර්ථකව ගමන් කරලා මෙහි. පෙත්තට ගමන් කරමින් ඉතාම වාසනාවන්ත පුරවැසියන් විදිහට හොඳ අභියෝගවලට මොන දෙනට පුළුවන් ික්‍ෂූන් වහන්සේලා භික්ෂණීන් වහන්සේලා සිිල්මැනියෝ ඒ වගේම දරුව බවට බට පත්වෙලා අනාගතයේ මේ දැනුමට මේ භාෂාවට මේ ශාස්ත්‍රයන්ට විශාල සේවයක් කරන්න මේ රටට ජාතියට විශාල සේවයක් කරන්න ඔබ වහන්සේලාට ඔබතුමන්ලා සේල දෙනාටම ශක්තිය දහිරය ලබේවා කියෙන ආසිර්වාදය පළකරමින් අපි අදට සමුගන්නවා නැවතවාරයක් ඔබත් සමඟ අලොත් පාඩමකින් හමුවෙන බලාපොරොත්තුවෙන් නැවත අපි හමමු සියලු දෙනාටම තෙරුවන් සරණයි පුනර් නිලාම. සප්පදානං දම්මදානං චිනාදී. සියලුතානයන්ට වඩා තර්මතානය උතුම්බන්නේය. uमබු වදන ප කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන suaasa පdhiමුතුුව bahasaන්සලාගේ මෙin bahasaන්සලාගේ duaදरුවන්ගේ දhamම් ඇස විවර කරමින් සබුद්ධ ශාසන சிराස්थතිය උදෙසා දම්ිකera ්‍රසිලා පරera පදනමමගින් සිදු කරන मhang समाja Saकार D perवेन अध्याप